ඇතම මේක තියන්නේ දිවයිනයට නැගෙනට පැත්තෙන් කිලෝමීටර 1700ක් විතර වගේ ඈතයි. අඩු පීන ප්‍රදේශයක් වර්ධනය වෙමේ ලකුණු තියෙනවා. කොහොමත් මේක වර්ධනය වුණොත් එහෙම සාමාන්‍යයෙන් මේ මාසේ 5 වෙනිදා 6 වෙනිදා වගේ එනකොට ඒක මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයට එන්න පුළුවන්. අපි බලමු 5 6 වගේ වෙනකොට කොයි ආකාරයෙන් වෙනවද කියලා. මොකද මේක ගමන් කරන දිශාව අනුව ඒ වගේම එතකොට තමයි සුළං රටා වෙනස් වෙන්නේ. ඒ සුළං රටා වෙනස් වීම අනුව තමයි අපිට පුළුවන් වෙන්නේ මොකද්ද කාලගුණ තත්ත්වය කියලා කියන්නේ. මේ අතර අධික සුළං සහ වර්ෂා තත්ත්වයට බලපෑ ඔකී සුලිකුණාටුව දිවයිනෙන් නිවතට ගමන් කර තිබෙනවා. කෙසේ වුවද බස්නාහිර සබරගමුව මධ්‍යම යන පළාත්වලට සහ පුත්තලම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි දින කිහිපෙත් වැසි ඇතිවිය හැකියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් වගේ පස්සේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව බස්නාහිර සබරගමුව මධ්‍යම ඒ වගේම දකුණු පළාත්වල සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ අපිට උදේ කාලයේ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. රත්නපුර කළුතර ගාල්ල දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 50ක් වගේ තරමක තද සුළං තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් තියෙනවා.